ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන මංගල ටෙස්ට් තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. ඒ අනුව ප්‍රථම දිනේ අවසානයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 198කට සියලු දෙනා දැවි ගියා. ඊට පිටතුර ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 80ක් ලබා තිබෙනවා කිසිවෙකු නොදැවි. කාසිය වාසී දිනගත් ශ්‍රී ලංකා නායකයා ධනංජය ද සිල්වා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ආරාධනා කරා. ඒ අනුව ඔවුන් පන්දු අර 62යි පන්දු 4කදී ලකුණු 198කට දවා ගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. තරගයේ පළමු දිනේ ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දිනයක් කිවොත් නිවැරදි. එහිදී ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන විශ්ව ෆැනැන්ඩෝ කඩලු 4ක් දවා ගත්තා. ඒ වගේම අනෙක් වේග පන්දු යවන්න ආශිස ෆැනැන්ඩෝ කඩලු 3ක් දවා ගත්තා. ඊට අමතරව දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය කඩලු 3ක් දවා ගත්තා. මෙම දෙරට අතර පැවැත්වෙන මංගල ටෙස්ට් තරගය පිළිබඳ විශේෂත්වයක් තියෙන හේතුව තමයි ඔබ දන්නවා ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් පනවා තිබුණ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින්. එම ක්‍රිකට් තහනම පසුගිය 28 වෙනිදා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරනු ලැබුවා. එම තහනම ඉවත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව සහභාගි වෙන ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය මෙයයි. ඒ වගේම ශ්‍රී ලංකාව සහභාගි වෙන ප්‍රථම ටෙස්ට් තරගයත් මෙයයි. ඒ වගේම ශ්‍රී ලංකාවට පනවන ලද අන්තර්ජාතික ක්‍රිකට් තහනම ඉවත් කිරීමත් සමගම ශ්‍රී ලංකාව තුළ තවත් ජාත්‍යන්තර මට්ටමේ සමුළුවක් පැවැත්වීමටත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කොට තිබෙනවා. ඒ කියන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහසභා රැසීම ICC annual general meeting එක ශ්‍රී ලංකාවේ කියන්නේ කොළඹදී පැවැත්වීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කොට ඇති බවයි සඳහන් වන්නේ. ක්‍රීඩා මාත්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සමුළුව ලබන ජූලි මාස 19 වෙනිදා සිට 22 වෙනිදා දක්වා කොළඹදී පැවැත්වෙන බවයි. අත වශයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි. ඒ අනුව ශ්‍රී ලංකාවට ක්‍රිකට් ක්‍රීඩා පැත්තෙන් මෙන්ම සංචාරක ව්‍යාපාරය පැත්තෙන් මෙවන් සමුළුවක් පැවැත්වීමත් සුබ පෙර නිමිත්තක් ලෙසයි අපට සඳහන් කරන්න පුළුවන් වන්නේ. දැන් ඔබ මේ දකින්නේ තරගයේ පළමු දිනේ වීරයා ලෙස සැලකිය හැකි වේග පන්දු යවන විශ්ව ෆැනැන්ඩෝ ප්‍රථම දිනේ අවසානයේදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ආකාරයයි. ඔව් ඇත්තටම සතුටුයි. මම ලොකුවට ටෙස්ට් මැච් ලංකාවේ සෙල්ලම් කරලා නැහැ. ඉතින් අපි ගොඩක් ගාල්ලේ ගහන්න. ඉතින් SSC තනිදිරුව ගත්තම අපි බේස් 3ක් ගෙව්වා. විකට් එකේ පොඩි ෆාස්ට් බෝලර්ස්ලාට හෙල්ප්ෆුල් වෙයි කියලා හිතේ. ඉතින් ඇත්තටම සතුටුයි මගේ පන්දු වීම ගැන. විකට් එක ගත්තොත් විකට් එක ගත්තොත් ඇත්තටම දැන් පේන විදිහට බැට්ස්මන්ට හොඳ තනතිරුවක් වීගෙන යනවා කියලා තමයි මට හිතෙනවා. ඔව් ඇත්තටම නව පන්දුවෙන් අසිත හොඳට බෝල් කරා. මං ගත්තොත් ෆස්ට් ඕවර් එක මම පොඩ්ඩක් හදිස් වුණා කියලා හිතනවා. ඊට පස්සේ අපි බෝලිං යුනිට් එකක් විදිහට ඇත්තටම හොඳට පන්දු යවුවා. ඔව් මගේ ෆලෝ ත්‍රී එකත් එක්ක මම ඉස්සරහට ගිහිල්ලා තිබ්බේ. ඉතින් ඇත්තටම සතියට උනත් කැච් එකට එන්න තිබ්බා. අන්තිමට මම කෝල් කරලා මයින් කියලා මම කැච් එකට ගියා. ඔව් ඇත්තටම ගත්තොත් ටෙස්ට් මැච් ගිය අවුරුදු ගත්තොත් ටෙස්ට් මැච් 6 තිබ්බේ. මේ අවුරුදු ටෙස්ට් මැච් 10ක් වගේ සංඛ්‍යාවක් තියෙන. ඉතින් අපිට සෙල්ලම් කරන ක්ලබ් මැචස් තිබ්බා. ඉතින් ඇත්තටම පන්දු යවන්නේ මේ වේග පන්දු යවන එක විදිහට අර මැච් ෆිට්නස් එක තමයි ගොඩක් ඕනේ. මොකද හැමදෙස්සම මැච් ගහද්දි තමයි අපිට අර මේ පර්ෆෝම් කරන්න ලේසි, රිදම් එක තියාගන්න ලේසි. ඉතින් අර ගොඩක් කාලෙකින් ආපු එකත් එක්ක පොඩ්ඩක් ඇත්තටම අපේ දැන් NSL ගහනවා. ඒක හොඳයි නැත්නම් අර ක්ලබ් ලෙවල් එක පොඩ්ඩක් යට දින. ඉතින් එතකොට ගත්තාම අපිට රිදම් එක තියාගන්න හරි අමාරුයි. මේ ටෙස්ට් වලට ආවම හොඳ බැට්ස්මන් ඉන්නවා. ඉතින් ඇත්තටම තව ටෙස්ට් මැචස් ටිකක් ගහන්න පුළුවන් ඇත්තටම හොඳයි. ඉතින් අපිට තියෙන දැන් මැච් නැහැ කියලා අපි නිකන් ඉන්න බෑ. අපි ක්ලබ් මැච් සෙල්ලම් කරා, NSL සෙල්ලම් කරලා ආවි. ඉතින් ඒ වලින් තමයි අපි ෆිට්නස් එක ඉතින් තියාගන්නේ. ඔවුන් පිතිකරණයේදී අපි බැලුවේ ගොඩක් කරලාට පාර්ට්නර්ෂිප් ඇද්දි අපි හොඳ දේවල් කරන් ඉන්න. ඉතින්
හොඳ ලයින් වල හොඳ ලෙන්ස් වල දාගෙන ඉන්න තමයි අපි ලොකු දේවල් කරන්න ගිනා විකට් එකේ අර හිතුව තරම් හෙල්ප්ෆුල් නැති ඉඳ අපි හිතුවේ හොඳ තැන් වල බෝල් කරගෙන ඉන්නවා කියලා ඒ පාර්ට්නර්ෂිප් එක ගිය වෙලාවේ කොයි වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ මේ අන්තිමේ කොහොමද ඇත්තටම ඔව් අපි මුලින් බලාපොරොත්තු වෙන මං කලින් ගිය වගේ ෆාස්ට් බෝලර්ට හොඳ වෙයි කියලා තමයි අපි හිතුවේ තනතිරුව ඉතින් ඒත් මැචේ පටන් ගත්තට පස්සේ අපිට ඕස් 5ක් යද්දී අපිට තේරුණා ලොකු හෙල්ප් එකක් නැහැ කියලා. ඉතින් ඊට පස්සේ අපි ප්ලෑන් B එකට ගියා. අපි හොඳ ලෙන්ත් වල ලකුණු අඩුවෙන් දාන්න තමයි අපි ප්ලෑන් එක තිබ්බේ. මේ පැත්තෙන් ආසිතක පැත්තෙන් දාද්දී පොඩි බවුන්ස් එකක් තිබ්බා. බට එහා පැත්තේ එන්ඩ් එකේ එම ලොකුවට බෝලෙ මුකුත් මූවුනේත් නැහැ. බවුන්ස් තිබ්බෙත් නැහැ. ඔව් එතරම් 2016 තමයි මම ඩෙබියු කරේ. ඉතින් එතනින් පස්සේ ගොඩක් මට අවුරුද්දේ ටෙස් මැච් එකයි දෙකයි එහෙම තමයි මට සෙල්ලම් කරන්න හම්බුනේ. අපේ පන්දු යන විට සුරංග ලක්මාල් නුවන් ප්‍රදීප් ඉතින් ඒගොල්ලන් එක්ක ලංකාවේ ක්‍රීඩාං කරන එක වේග පන්දු යවන්නේ. ඉතින් ඒකෙන් මට ගොඩාක් ලොකු මැච් ප්‍රමාණයක් ගන්න හම්බුනේ. මේ මෑත කාලේ තමයි මම මේ මැචස් හතරක් පහක් ගන්න ගත්තේ. ඉතින් ටෙස් මැචස් උත් අඩුයි. ඉතින් ඇත්තටම සතුරු වෙන්න අමාරුයි. ඒ කියන්නේ මැචස් මං අවුරුදු දැන් 8 ඇතුළත මැච් 20යි ගහලා තියෙන්නේ. ඉතින් තව මැච් ප්‍රමාණයක් මට ගහන්න තිබ්බා කියලා මං හිතනවා. මේ අපේ ටෙස්ට් මැච් තිබ්බනම් අපේ කැලෙන්ඩර් එකේ මේක ඒක කන්ඩිෂන් එක වෙනස් වෙන්න පුළුවන්. අපි දැන් මේ වගේ තනතිරුව ගත්තොත් ඉතින් කන්ඩිෂන් එක හොඳ නැත්නම් ඇත්තටම තේරුමන්නේ ලොකු ස්පෙල් දාලා දැන් අපි ගත්තොත් එංගලන්තේ ඔස්ට්‍රේලියා සවුත් අප්‍රිකා ගත්තොත් ලොකු ස්පෙල් අපි යනවා. සාමාන්‍ය මම දැන් කවුන්ටි සෙල්ලම් කරා. ඒ ගාදි මම ස්පෙල් එකට 8ක් විතර දානවා. ඉතින් අපේ තනතිරුත් එක්ක බලද්දි අපි ඒකට ඇඩප්ට් වෙන්න ඕනේ. ඉතින් එතකොට ස්පිනර්ස්ලා තමයි ගොඩක් මේ ලොකු ස්පෙල් යන්නේ. අපි අර හෙල්ප් බෝලින් පාර්ට්නර්ෂිප් එකට ඕස් 3-4 තමයි ලොකු ස්පෙල් එහෙම ලොකුවට ඇවෙන්නේ නැහැ. නවපන්තුෙන් තමයි අපි දැම්මත් 5-6ක් යන්නේ. ඒ ත්‍රිකටක් ගියොත් අර ඔව් ඇතරම ඒක ගොඩක් ලොකු එක්ස්පීරියන්ස් එක. මොකද අපිට දැන් ටෙස්ට් මැච් තුනක් තියෙනවා ඉස්සරහදී. ඉතින් ඒ තනතිරුයි වලට ඇඩප්ට් වෙන්න කොහොමද, ඒ ඩියුක් පන්දුවෙන් බෝල් කරන්න කොහොමද කියලා ඉතින් එක්ස්පීරියන්ස් එක මම ගත්තා. ඉතින් ඒක ගොඩක් ලොකු ලොකුලක් වෙයි කියලා හිතනවා අපේ ඉස්සරහ එංගලන්ත සංචාරයට.